සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංකකයේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දනුෂ්ක සෙනවිරත්න. මම තිලිනි නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. නිදහස් පක්ෂය හා ගෝඨාභය අවබෝධතාවට අත්සන්තබයි. පක්ෂ අනන්‍යතාවයේ රකින්න බවට ගෝඨාභයගෙන් පොරොන්දුවක්. මේ සම්බන්ධතාවය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවයේ පිළිබඳව කිසිම සැකයක් ඇති කරන්න අවශ්‍යතාවයක් නැත. සජිත්ගේ රැලියට ගිය අගමැතිට ලැබුණු ප්‍රතිචාරය. මහබැංකුවරු හොරු වෙම කියන්න බෑ මේට. අනික හැමතරුගෙන් අහලා විශාල දියුණුවක් ග්‍රාමීය කාර්ය ලොක්කම දියුණු කරා. මැතිවරණ කොමිසම සිව්වන දිනටත් නිවාස අධිකාරියට කඩාපණි. වාහන අභාවිතාවක් ගැන පරීක්ෂණ. වලස් මුල්ලේ 13 හැවිරිදි සිසුවෙක් අබිරහස් ලෙස මිය යයි. ඝාතනයක් බවට සැක. කෘතිම සේදුම් කාරක නැති නියම සබන් චැම්පියන්. කාලගුණය කොහොමුණත් රයිනෝනම් වහලට සේෆ් තමයි මුළු ගෙදරම. ඔබේ ස්ථාවර තැන්පතුවට මේ හැම දෙයක්ම කමර්ෂල් ලීසින් එකෙන්. කමර්ෂල් ලීසින් ඇන්ඩ් ෆයිනෑන්ස්. සියලුම ඡන්ද අපේක්ෂකයන්ට දරුවන් වෙනුවෙන් මුල් තැන දීම අනිවාර්ය කරමු. දැන් අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විසින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට බාල අවබෝධතා ගිවිසුමට අද අත්සන් තැබුණා. ඒ කොළඹ හත බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතන ශ්‍රවණාගාරයේදී. අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම වෙනුවෙන් පැවති උත්සවයේ තේමාව වී තිබුණේ රට වෙනුවෙන් ගෝඨාභයට අත යන්නයි. එම ස්ථානට පැමිණි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකින්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිපුණා. මෙරටේ මහජනතාව අපේක්ෂා කළ ඉතාම වැදගත් දවසකට සියලු දෙනා එක් රැස් වී සිටින ඉදිරියේදී මෙරටේ දේශප්‍රේමී ප්‍රගතිශීලී ජනතාවගේ යුතුකම් නිසි ලෙස ඉෂ්ට කරාවි කියන අපේක්ෂාවෙන් පැමිණ සිටින සියලු දෙනාටම පුනරුත්ථානයේ සරණයි කියලා ප්‍රාර්ථනා කරා. අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මහලේකම් දයසිරි ජයසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ සමාජිකයින් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පී. රිස්, ඒකපද විපක්ෂයේ පක්ෂවල නායකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. අනතුරුව අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයසිරි ජයසේකර මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතරයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ ශක්තිය ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙනුවෙන් එහිදී එකඟතාව පළ කර තිබෙනවා. ඊට අමතරව රාජ්‍ය ආරක්ෂාව සුරකීම, ආර්ථික සංවර්ධනය, පාතාලය මර්ධනය, මද්‍රව්‍ය ඌදුරු මැනලීම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකෙන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඇතුළු කරුණු ගණනාවකට ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වී තිබෙනවා. මේ රටම බලාගෙන හිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්න තීන්දුව පිළිබඳව අපි ඒ වෙනුවෙන් දීර්ඝ සාකච්ඡාවට ගණනාවක් පැවැත්තුවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉහළ ඒකඟතාවයක් තිබුණා මේ රට ගොඩනැගීම සඳහා අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතුයි කියන එක පිළිබඳව. අපිට වෙන අපේක්ෂකයෙක් ගැන වෙන පක්ෂයක් සමග අපි කිසිදු සාකච්ඡාවක් පැවැත්තුවේ නැහැ. එහෙම සාකච්ඡාවක් කරන්න තරම් අපේක්ෂකයෙක් වෙන කිසිම පාර්ශ්වයකින් ඉදිරිපත් වෙලා තිබුණෙත් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ගිය පළාත් පාලන මැතිවරණයේ ලැබිච්ච ඡන්ද ලක්ෂ 50 එහෙමම ලැබෙන බව අපි දන්නවා. අපිට අවශ්‍ය වුණේ ඒකට තව ලක්ෂ 4-5ක් එකතු කරන්න නෙමෙයි. දැන් අපි බය නැතුව කියනවා ඡන්ද ලක්ෂ 15ක් එක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද එතුමාට සහයෝගය ලබා දුන්නේ. ඒ වගේම අපේ ජනතා නිදහස් සන්ධානයේ අපේ සහෝදර පක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් ඒ නායකයන් මෙතන ඉන්නවා. ඒ ප්‍රමාණය අරගෙන බැලුවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලක්ෂ 50ට තව 1000ක් ලක්ෂ 10000ක් එකතු කරලායි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඔබතුමාට සහයෝගය ලබා දෙන්නේ කියන පණිවිඩයයි අපි ලබා දෙන්නේ. රටේ හැම ශේෂ්ත්‍රයක්ම කඩාවැටලා දින තත්වයක් තියෙනවා. මිනිසුන්ගේ ඉච්ඡාබංගත්වයෙන් ඉන්නේ දේශපාලනයේ පිළිපදවත් එන්නින් නායකයෝ ගැනත් හිටමු නායකයෝ ගැනත් ඒ හිදස තමයි අද ඔබතුමාට පුරවන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ
අවබෝධතා ගිවිසුමේ තිබෙනවා. අපේ අධිකාර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය අවුරුදු 5 එතුමා අරගෙන ගිය ක්‍රියාදාමය තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, වංචාවට දූෂණයට එරෙහිව ක්‍රියා කිරීම, ඒ වගේම මත්කුඩු ව්‍යාපාරයේ පාතාලය මර්ධනය කරන්න ගිලිච්ච ව්‍යායාම, රටේ පරිසරය ශක්තිමත් කරන්න අරන් ගිය ව්‍යාපාරය, ඒ සටනේ සියලු ගුණාංගයන් මේ ගිවිසුම ඇතුලේ අතරගත වෙලා තියෙනවා. මේ හැමතැනකම ගියාම ලංකාව වටේ දේශපාලඥයන්ගේ බෝඩ් ගහලා දැවැන්ත කටවුට් අඩි 40යි 50යි බිලියන 20ක් විතර මේ රටේ දේශපාලන ප්‍රතිරූප පිම්බීම සඳහාම ජනතාවගේ මුදල් කාබාසිනිය කරන වැඩපිල්ලක් යනවා. අවතුමාගෙන් ඉල්ලනවා ස්ථාවර වැඩපිල්ලක් ගෙන් මේ දේශපාලඥයන්ගේ රූප පුම්බන වැඩපිල්ල වෙනුවට. අපි දැක්ක ගිය සතියේ වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ඉපිච්චේ රැස්වීම අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණය. ඒ නිලධාරී එළියට ඇවිල්ලා මොකද්ද කියන්නේ? අපි 1500කින් මේ සැමරුම කරන්න හැදුවේ. හැබැයි අමතුමා කිව්වා මේක 3000ක් කරන්න කියලා. තව පැය භාගකින් කතා කරලා කිව්වා මේක 25000ක් ගේන්න කියලා. මොකටද මේ දේශපාලනය කරන්නේ? එතකොට ඒක බැහැයි කිව්වම මොකද මේ නිලධාරියට වුනේ? පවුද උදේ ඔහුව ගෙදර ඇරිලා. මේ දේශපාලන විරුව මේ රුදාව තමයි අපි අයින් කරන්න ඕනේ. මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට කැමති මුනාන්සලා මා කෙරෙහි තිබූ විශ්වාසය කිසිදු අයුරකින් පළදුනවන ආකාරයට මේ මැතිවරණ කාලය තුල පමණ නෙවෙයි රජයා ඉදිරියට ගෙන යන අවස්ථාවේදී මාගේ විශ්වාසය ඒ ආකාරයෙන්ම තබා ගන්නවා කියන කාරණා. අපි එක් වෙලා තියෙන්නේ මේ රටේ සුරක්ෂිතභාවය වගේම සෞභාග්‍ය ආර්ථිකය ගොඩනැගීම සංවර්ධනය ඇති කිරීම ජනතාවට සේවය කිරීම යන කරුණු මුල් කරගෙන ප්‍රතිපත්ති මාලාවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මාත් අතර ඇතිවුණු මේ සම්බන්ධතාවය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති අනන්‍යතාවය පිළිබඳව කිසිම සැකයක් ඇති කරන්නට අවශ්‍යතාවයක් එනිසා මා ඉල්ලා සිටිනවා සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකින් යම්කිසි හේතුවක් නිසා ඔවුන් වෙනත් තීරණයක් ගත්ත නම් මේ අයට නැවතත් ඒ තීරණය වෙනස් කළා මාත් සමග එක්වන්නයි කියන ආරාධනය මම මේ අවස්ථාවේ කරන්නට කැමතියි. ප්‍රතිපත්ති මත නැතුව පුද්ගලික හේතුන් මත පෙරෙන දේශපාලනය අපි අවසන් කරන්නට ඕන. ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නට මම මුනාසලට නායකත්වය දෙනවයි කියන කමේ අවස්ථාවේදී ප්‍රකාශ කරමි. දවසේ පුවත ඇනේසියා බැංකුවේ කරන්න ඉදිරි දැනුම කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා සිය රජයක් යටතේ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති දුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කිරිපත්කොඩි නගරයේ පැවති ජන රැලියකදී. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් තේමාව යටතේ ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන රැලි මාලාවේ එක් රැලියක් කිරිපත්කොඩි නගරයේදී අද පස්වරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති දුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගෝඨාභය නාමේ වැඩ කරන අපේ විරුවා බෞද්ධමක පෙමින්තවද රට රකින්න කෙනෙක් වේනම් අන්න වීඩියෝ පටයක් හෙළිදරව් වෙලා තියෙනවා. රවු හකීම් සාරාන්ත අතට අත දෙනවා, සාරාන්ත එක්ක සාකච්ඡා පවත්වනවා. ඒ රවු හකීම් තමයි පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන හොයන්න ආණ්ඩුව පත් කරපු තේරීම් කාරක සභාවේ එක නඩුකාරේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ දැන් ඒ හකීම් ඉන්නවා සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ. සහරාන් මරාගෙන මැරුණේ නැත්තම් සහරාන් ඉන්නේ වෙන කාගේවත් වේදිකාවේ නෙවෙයි සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ. රැලියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද එක් වුණා. එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් එහිදී ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට එක් වුණා. එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලඥයින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සමග අත්වැල් බැඳ ගන්නා මොහොත විකප්පා දිස්ත්‍රික්කය දැනුමෙන් මුල් වුණු දිස්ත්‍රික්කයක්. මේ දිස්ත්‍රික්කය තුළ අපේ රජයක් යටතේ දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට අපි පත් කරනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ ධාරිතාව අපි වැඩි කරනවා. එහා සම්බන්ධ උපාධි ආයතන වෘත්තීය පුහුණු හා තාක්ෂණ මධ්‍යස්ථාන ඇති කිරීමෙන් අපි තරුණ තරුණයන්ට වඩාත් වැඩි අවස්ථාවක් ලබා දෙනවා. ඒ වගේම මේ දිස්ත්‍රික්කයේ සංචාර කර්මාන්තයෙන් දියුණු කරන්නට පුළුවන් දිස්ත්‍රික්කයක්. අපි සංචාරක ව්‍යාපාරයේ
බිලියන 10ක් දක්වා වැඩි දියුණු කරනවා. ඒ වගේම ගුවන් තොටුපළ ආශ්‍රිතව තිබෙන ව්‍යාපාර අපි වර්ධනය කරන්නට ක්‍රියා කරනවා. පාරම්පරික වෙදකම වෙනුවෙන් ප්‍රසිද්ධ දිස්ත්‍රික්කයක් තමයි ගම්පහ දිස්ත්‍රික්කය. විශේෂයෙන්ම වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය අපි විශ්වවිද්‍යාලයක් බවට උසස් කළ යුතුයි. අමුණාංශලාගේ යුතුකම ඉටු කරන්න මම මගේ යුතුකම ඉටු කළා. මේ පොරොන්දු වෙන සෞභාග්‍යමත් රට බිහි කරනවායි කියන එක මතක් කරමින් අමුණාංශලාට ජය වේවා. මේ කුඩ ටික දැක්කම මූණු ටික පෙනුනේ නැති වුණත් අපි දන්නවා ඔබ ඇවිල්ලා තියෙන්නේ පොහොට්ටුව 16 වෙනිදා ජයග්‍රහණය කරවන්න, ගෝඨාභය මේ රටේ ජනාධිපති කරවන්න. තමුන්නාංශලකට පේනවා කුෂිකර්මය කියන එකේ තේරුමවත් දන්නේ නැති උදවිය තමයි සමහර අය අපි ඕර සානාධාරය කෘෂිකාර්මික කටයුතු වලට දෙනවා කිව්වම කියනවා වී වලට විතරයිලු අපි දෙන්නේ. ඒකත් මතක් වුණේ අපි කිව්වට පස්සේ. එතකන් කෘෂිකර්මයක් මතක තිබුණේවත් නැහැ. අපේ කාලෙදී වී අස්වැන්න කොතරම් තිබුණාද කිව්වොත් ගිල්ලා මත්තල ගුවන්තොටුපළේ මේක දෙවී දැම්මේ. එහෙම හිටපු රටක් පිටරටට අතපාන්න වෙලා තියෙනවා. අද හෙන්චයියලට ආරක්ෂාවල් දෙනවා. මැතිවරණ නීති අමුහම්මුවේ උල්ලංඝනය කරමි. කැලණි පාලම පැනලා මේ පැත්තට එනකොට මට පේනවා පැල්පත් තියෙනවා. අර එහා පැත්තේ පැල්පත් නැති කරපු අපි පාලමෙන් මෙහා පැත්තේ කැලණිය පැල්පත් නැති කිරීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවායි කියන එක මතක් කරන්න ඕන. ජය වේවා, ජය වේවා, ජය වේවා. දැන් පේරෝනේ තත්ත්වේ, රටේ තත්ත්වේ මේක. නිදි මරාගෙන අලි දිහා බලාගෙන ඉන්න, කුටි දිහා බලාගෙන ඉන්න, යාල කැලේ ඉන්න මිනිහෙක් නෙවෙයි අපිට ඕන. අපිට අවශ්‍ය වෙන්නේ වැඩ කරන්න පුළුවන් මිනිහෙක්. ඒකින්ද අපි වැඩ කරන්න පුළුවන් මිනිහෙක් මේ පාර අපේක්ෂකය වශයෙන් දාලා තියෙනවා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය. ඉදිරි ජනාධිපතිවරණ ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ තවත් ජනරැලියක් පැවැත්වුණේ රාගම නගර මැදියේ. ඊට එක් වූ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට රැස්ව සිටි පිරිසගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. මේ රටේ දේවස්ථානවල ප්‍රචණ්ඩ ත්‍රස්තවාදය නිසා බෝම්බ පිපිරි ගොස් සිය ගණන් මරුට කැපවනකොට මේ ගොන් ආණ්ඩුව පොරට බුදි නැත්තම් මරණින්දේ. මේ ආණ්ඩුවේ පොලිස් පති අද හිරගෙදර, මේ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් අද හිරගෙදර නෑ. ඊට උඩට එන්න ඕන අගමැති තින්න ඕන හිරගෙදර. සජිත් ප්‍රේමදාස කටට එන ඕන එකක් කියන ඕන කෙනෙකුට ඕන දෙයක් දෙන්න කතා කරනවා. මිනිහා හවටෙක් නෙමෙයි, කවට මුත්තා වගේද? මිනිහා කියන දේවල් අහගෙන ඉන්නකොට අපිට හිතෙනවා මේ හයේ පන්තියේ ළමයෙකුට කිව්වා නම් මම ජනාධිපති වුණොත් කියලා රචනාවක් ලියන්න කියලා. ඒ ළමයා ඔයිට වඩා වගකීමක් ඇති රචනාවක් ලියනවා. සජි ප්‍රේමදාස ව්‍යාපාරිකයන්ට කියනවා උඹලගේ බදු මම අඩු කරනවා. ගෝඨාභය මහත්තයා කිව්වාම ජනයාට තියෙන බදු අඩු කරනවායි කියලා මංගල සමරවීරට රුදාව. මංගල සමරවීර කියනවා එහෙම බදු අඩු කළා කොහමද ලංකාවේ ආණ්ඩුව ගෙනියන්නේ? නමුත් ව්‍යාපාරිකයන්ගේ බදු අඩු කරන එක ප්‍රේමදාස කිව්වාම මංගල සමරවීරට රුදාව නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා රැලියට එක් වුණේ පාක්ෂිකින්ගේ උණුසුම් ප්‍රතිචාර මැදෙයි. රට දිනන්නට ජීවිත පූජාවෙන් සටන් කළපු රණවිරුවන්ගේ අභිමානය අපි එදා ඉහළට ගෙනාවා. නමුත් මේ රජය ආවට පස්සේ ඔවුන්ගේ මානසිකත්වය කඩාවැත්ම බුද්ධිආංශවල සමාජිකයන්ට අභූත චෝදනා නගලා හිර කළා. මෙන්න මේ විදියට තමයි ජාතික ආරක්ෂාව කඩාවැටුනේ. අපි නැවතත් සියලුම රණවිරුවන්ගේ අභිමානය ඉහළට ගන්නවයි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. එදා අපි ඉතිහාසයේ නොවියුවරු සංවර්ධනයක් මේ රටට ගෙනාවා. මේ රජයට පැහැදිලි සැලැස්මක් නැති නිසා, ඒ වගේම ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්නට පුළුවන් කණ්ඩායමක් නැති නිසා ඒ අයට නොපුළුවන් වෙලා තියෙනවා ආර්ථිකය ගොඩගන්නට. අද ලෝක ආර්ථිකයේ බුද්ධිය වටා ගොඩ නැගුණු එකක්. මේ තරුණ තරුණියන්ගේ නිපුණත්වය වැඩි කරලා, ඔවුන්ට බුද්ධිය වැඩි කර ගැනීමට ඇති අවස්ථාමන් වැඩි කරලා අපිට ආර්ථිකයේ ඉදිරියට ගෙනියන්නට පුළුවන්. තරුණ තරුණියන්ට හොඳ වේතනයක් ලබා ගන්න හැකි රැකියාවන් නිෂ්පාදනය කිරීම හරහා අපිට
පුළුවන් ආර්ථිකය ගොඩ ගන්නට මේ අය දැන් මඩ ගහගෙන යනවා රූපවාහිනිය අයුතු ලෙස පාවිච්චි කරනවා ITN එක භාවිතා ලෙස පාවිච්චි කරනවා මේ අය රජයේ ආයතන පත්තර ටික අයුතු ලෙස පාවිච්චි කරනවා මැටිවරණ නීති කඩලා රස්සාවල් දෙනවා දැන් හොෝගාලා යවනවා ලියුම් මේවා සුමානෙන් දෙකට රස්සාව ඉවරයි මේ විදිහට තමයි මුහුන් වැඩ කරන්නේ ඉතින් මේ වගේ මිනිස්සු රවට්ටන තරුණයෝ රවට්ටන යුගයක් අපි ඉතිහාසයේ දැකලා නැහැ දේශපාලන ඉතින් අද මිනිස්සු කල්පනා කරනවා 2015 දී වරලක් කරා මිනිස්සු රැවටුණා වෙනසක් ඕන කිව්වා වෙනස ලබා දුන්නා ජනතාව දැන් වෙනස සැපද දැන් මේ වෙනස වෙනස් කරන්න කාලය ඇවිල්ලා තියෙනවා ජනාධිපති වුණාම බොත්තමත් අද කරනවා ඒ බොත්තමත් අද කරාම ටක් ගාලා එනවා මොකක් දෙකක් එනවලු ඊළඟ බොත්තමත් අද කරාම මිඩ්වයිස් එනවා දැන් කියනවා පෞල්වාදේ පෞල්වාදේ අම දැක්කර අමාත්‍යංශයට ගියාම පෞල්වාදේ කොහොමද අමාත්‍යංශය කවුද මෙහෙවන්නේ බැක්කේ නැද්ද ආර්යාව ඒක පෞල්වාදේ නේ අම්මයි පුතයි දුවයි ලේලි වීදුරු ගෙවල් වල ඉඳලා මඩ ගහනකොට පරිස්සමින් කටයුතු කරන්නයි කියන අවවාදය විතරක් සජිත් පුතාට දෙන්න දෙනවා පොදු ජන පැතුම ඉටු කිරීමට තමන් ඇප කැප වන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ මාතලේ ලග්ගලදී පැවති ජන හමුවක් අමතමින්. ඉදිරි ජනාධිපතිවරණ ඉලක්ක කරගත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජන හමුවක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද ලග්ගල නවනගරයේදී පැවැත්වුණා. මෙම ජන හමුව සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍යවරයා පැමිණීමට ප්‍රථම එක්සත් ජාතික පාක්ෂිකයෙකු විරෝධය ප්‍රකාශ කළේ මෙලෙසින්. අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස යන මහතරුන් ජන හමුවට සහභාගී වීම සඳහා පැමිණියා. ජාතික පාක්ෂිකයා ජීවිතවලත් අමතක කරන්න එපා. අපේ මේ අහිංසක අදමේ පැමිණි ඉන්න ජනතාව ආරක්ෂා කරගන්න නම් අපි එතුමන්ලාට දෙන්න ඕනි මුල් තැන. පස්සේ ආපු අදට වැඩිය ඉස්සර වෙලා ආපු හන වටිනාකමක් තියෙන බව අපි හඳුනා ගන්න ඕනේ. ඔබලාගේ ජන ජීවිතය සුඛිත මුදිත කරනවායි කියලා මම මේ අවස්ථාවේ ඔබලට ප්‍රකාශ කරනවා. රටේ ජනතාවටත් මම කියන්න කැමති තමුන්නාන්සේලාට පෑගෙන දූවිලි වලටත් වැඩිය නිහතමානී වෙලා තමුන්නාන්සේලාගේ දුක කඳුල වේදනාව අවබෝධ කරගෙන ඔබලාගේ පොදු ජන පැතුම ඉෂ්ට කරන්නට අපි අප වෙනවා කැප වෙනවා වීදියක් වීදියක් මාවතක් මාවතක් පුද්ගලෙක් පුද්ගලෙක් පාසා ගිහිල්ලා මම ඔබලගෙන් ඉල්ලීමක් කරනවා මෙදා පොතේ වයස අවුරුදු 52ක ජාතික නායකත්වය පත් කරගෙන ඔබලාමට හයිය ලබා දෙනකොට සද්දන්ත ශ්‍රී ලංකාවක් අපි අපේ මාතෘභූමියේ බිහි කරනවා. සජිත් ප්‍රේමදාස මහතා පිටව ගිය පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජන හමුව ආමන්ත්‍රණය කළ අතර එදින නැවතත් ජන හමුවට පැමිණ සිටි පාක්ෂිකයින් පිරිසකගෙන් විරෝධය ලැබුණා. ඇව්වා අනෙක් ඇමතිවරුන්ගෙන් අහලා විශාල දියුණුවක් ග්‍රාමීය පාරවල් ඔක්කොම දියුණු කරා. ආර්.ඩී.ය. පාරවල් අප වර්තා කරවන්න සඳහන් කළේ එම විරෝධයේ මැදේ අග්‍රාමාත්‍යවරයා සිය කතාව සිදු කළ බවයි. මේ රටේ මිනිස්සු බත් කන්න ඕනේ. මේ රටේ මිනිස්සු වීගොයි දැන් කරන්න ඕනේ. ඒක නවීකරණය කරනවා. අපි ඉන්නේ සහනදායකව යන්ත්‍ර ලබලා දෙන්න. භූතය යන්ත්‍රයයි, සුනාමි යන්ත්‍රයයි දෙකම ගෙනත් දෙන්න. මේ ප්‍රදේශයට භූතය මැෂින් ඕන නම් ලොකු භූතය පරද්දන දාන්න කියලා මම කියන්න කැමතියි. බත් කන්න ඕන නම් සජිත් ප්‍රේමදාස මහත්මයා ජයග්‍රහණය කරන්න.
මේ අතර මාතලේ රත්තොට වස්නාතුම්පලේ පැවති ජනහමුවකටද සජිත් ප්‍රේමදාස මහතා එක් වුණා. මේ රටේ සිටින්නා වූ හැම පවුලකම බලය සජිත් ප්‍රේමදාසට තිබෙනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මම විශ්වාස කරනවා මේක තමයි මගේ සුපිරිම කාලය. මේක තමයි මගේ කඩිසරම කාලය. මේක තමයි මගේ ශක්ති සම්පන්නම කාලය. මගේ ජීවිතයත් කැප කරලා මගේ ආයුෂත් කැප කරලා මම මගේ ආදරණීය මාතෘභූමියේ ජනතාව ජීවත් කරවනවා. මේ අතර ඊයේ රාත්‍රියේ කොළඹදී පැවති ව්‍යාපාරික හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ අතර ඊට මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. This is a business audience. They are immediately going to wonder, is Mr. Premadasa going to increase taxes for us? I think they are already heavily taxed. I'm not the usual tax and spend politician. Rather, I would reduce taxes. ආරක්ෂක හමුදා විසින් ජනතාවගෙන් පවරා ගන්නා ලද සියලු ඉඩම් යළි එම ජනතාවට ලබා දී එම ඉඩම් අත්පත් කරගෙන සිටි කාලයට නාමික වන්දියක් ලබා දිය යුතු බව ජාතික ජනබල වේගයේ ජනාධිපති දුරාපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. විවිධ වෘත්තිකයන් නියෝජනය කරමින් මේකමුව ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඔහු මේ අදහස් පළ කළා. ජාතික ජනබල වේගයේ ප්‍රතිපත්ති මාලාවේ ජාතික සමගිය පිළිබඳ ප්‍රතිපත්තියලි දැක්වීම මෙහිදී සිදු කෙරුණා. අපේ ආරක්ෂාවේ තරජනේ තිබෙන්නේ අභ්‍යන්තරව ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වීම. යම් ජන කණ්ඩායමක් ඇතුළේ ගොඩනැගෙන අන්තවාදී කණ්ඩායමක් විසින් තව ජන කණ්ඩායමක් ඉලක්ක කොට එල්ල කර හැකි ප්‍රහාරයක්. ඕක තමයි දැන් තරජනේ ස්වභාවය. මේකම ලක්කන්න තියෙන්නේ කවරෝ ජන කණ්ඩායමක් ඇතුළේ ගොඩනැගෙන අන්තවාද ව්‍යාපාරයක් මතවාදීව හෝ ක්‍රියාකාරීත්වයෙන් හෝ ගොඩනැගීමට ඉඩ ලබා නොදීම. එහෙනම් කිසිදු අන්තවාදී දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ කරගන්න බෑ. ඇත්ත ආරක්ෂා කරගෙන හිටනවා. ඒ විතරක් නෙවෙයි කිසිදු අන්තවාදී මතයක් තමන්ගේ දේශපාලන වේදිකාව තුළ ප්‍රකාශ කිරීමට ඉඩ ලබනු දිය යුතුයි. අපේ ක්‍රිකට් කණ්ඩායම ගියා පාකිස්තාන. ක්‍රිකට් කණ්ඩායම වෙඩි නොවදින රතයක නංගල හතර අතින් ආමට් කා දාගෙන පිට්ටනියට අරගෙන. එතකොට ඒකෙන් පෙන්වන්නේ මොකද්ද? ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂිත. පාකිස්තානයේ කියලා රට අනාරක්ෂිත. අපිත් බැරියර් වැඩි වෙන ප්‍රමාණය. හමුදාවන් සන්නද්ධව අවි ආයුධගෙන පාරේ ගෙවසෙන ප්‍රමාණය. රට ආරක්ෂිත අනාරක්ෂිත. රට අනාරක්ෂිතයි. ජාතික ජනබල වේගයේ අපි මේ රටට ඇති කරන ආරක්ෂාව තමයි සන්නද්ධ හමුදා පාරේ නැති ජනතාව අතර සමගියෙන් ගොඩනැගෙන ආරක්ෂාව තමයි අපි නිර්මාණය කරන්නේ. මේ රටේ ප්‍රධාන ජන කණ්ඩායම් ගණනාවක් ජීවත් වෙනවා. ඒ නිසා අපි මූලික ලෙස මේ සෑම ජන කණ්ඩායමටම සම අයිතීන් තිබෙන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව අපි පිළිගන්නවා. අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශ නැතුවත් කළා තිබෙනවා. ජනතාවගෙන් පවරා ගන්නා ලද සියලු ඉඩම් යළි ජනතාවට ලබා දිය යුතුයි. ලබා දිය යුතු පමණක් නෙමෙයි ආරක්ෂක හමුදාවන් විසින් එම ඉඩම් අත්පත් කරගෙන හිටපු කාලයට නාමික වන්දියක් ගෙවිය යුතුයි. ඒක අපේ යෝජනාව. එළවෙන ජනාධිපතිවරණයේදී නැගෙනහිර පළාතේ දෙමළ දේශපාලන පක්ෂ 10ක සහය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර තිබෙනවා. මීට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ කලාකරුවන් රැස්කගේද සහය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කළ බව එම සංවිධාන සඳහන් කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැගෙනහිර පළාතේ සිදු කළ සංවර්ධන හේතුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති දුරපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කළ බව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ව්‍යාලින්ද්‍රන් මහතා පසුගියදා ප්‍රකාශ කළා. මේ අතර කරුණු තුනක් මත පදනම්ව නැගෙනහිර තවත් දේශපාලන පක්ෂ 10ක සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙන බව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා. පසුගිය වසර පහ තුළ එජාප රජයට දෙමළ ජනතාවගේ ගැටළු විසඳීමට නොහැකි වුණා. දෙමළ ජාතික සංධානය සහ ඔවුන්ට සහය දක්වන අනෙක් පාර්ශ්වප දිගින් දිගටම දේශපාලන විසඳුම් සොයමින් දෙමළ ජනතාව මුලා කරනවා. ඒ වුණත් අපි ඇත්ත දන්නවා. අපි අපේ අනාගතය පිළිබඳ සිතන්න ඕන. ශ්‍රී ලංකාව තමා ආසියාවේ අඩුම ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන රට. දෙමළ ජනතාවට තීරණයක් ගැනීමට දැන් කාලය ඇවිල්ලා තියෙන්නේ. අපිට දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍යයි. අපට ආරක්ෂාව සම්බන්ධින ස්ථාවරත්වයක් අවශ්‍යයි. අපිට ආර්ථික ස්ථාවරත්වයක් අවශ්‍යයි. ඒ උදා කිරීමට අපි සිතනවා ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි සුදුසුම පුද්ගලයා කියලා. கிழக்கில் இருக்கின்ற
අපේ පක්ෂයේ අභිලාෂය වෙනුවෙන් විවිධ කරුණු සලකලා බලලා සාකච්ඡා කිරීමෙන් පස්සේ තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අපි සහය ලබා දෙන්න තීරණය කළේ. උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම, අතුරුදහන් වූවන්ගේ ගැටලුව වගේම නැගෙනහිර පළාතේ සංවර්ධනය කියන කරුණු තුන මත පදනම්ව අපි ඒ තීරණය ගත්තා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු 20කින් සමන්විත යෝජනාවලිය ඊයේ පස්සරුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දීමෙන් අනතුරුව එම සංගමයේ නිලධාරීන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. යෝජනා 20 ගෝඨාභය රාජපක්ෂ මහතාට බාර දුන්නා. එතුමා ඒ යෝජනාවලියත් එක්ක සිය පූර්ණ එකඟත්වය සහ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුළේ මේ වෛද්‍ය සභාව නිර්දේශ පාලනය කිරීම ඇතුළුව මේ රටේ මේ වෙනකොට අත්නොමතික විදිහට මේ රට අස්ථාවර කරන්න ආරම්භ තියෙන වැඩපිළිවෙළ නැවත නිවැරදි කරන් ඒ ගන්නා වැඩපිළිවෙළ ගැන සාකච්ඡා වුණා. සයිටම් ආයතනයේ මේ තරම් දුර ගෙනියන්න ඒ නීතිය හදාගන්න හැකියාව ලැබුණේ රාජසේනන් නැමැතිවරයා වෛද්‍ය සභාවේ නිර්දේශ පිළි නොගෙන වෛද්‍ය සභාව දේශපාලනීකරණය කිරීම හරහා එවැනි පියවර නොගන්න කාරණා යෝජනාවලිය ඇතුළත් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් එකඟතාවයක් නැති වුණා. මෞබිමේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කලාකරුවන් රසකගේ සහය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පළ කරන බව ජ්‍යෙෂ්ඨ කලා ශිල්පීන් රසක් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී ප්‍රකාශ කළා. මේ අතර පොදුජන කලා සංධානය සහ නිදහස් කලා සංධානය එක්ව පැවැත්වූ විජයග්‍රහණයේ පෙරවදන සමුළුව කොළඹදී පැවැත්වුණු අතර ඊට කලාකරුවන් රසක් එක්ව සිටියා. පසුගිය පාලක බලයට කෑදරකමට ඔවුන් කරේ මේ රට ප්‍රපාතයට ඇදැම්මා. ජීවත් වුණු අපිට දැනුණු වේදනාව හා විඳපු දුක අනන්තයි අප්‍රමාණයි. උපදින්න ඉන්න දරුවටත් පිදලා ඉන්න ලාබාල දරුවටත් දරුවන්ගේ අනාගතය යහපත් කරන්නට නම් ඒක නායකයෙක් මේ රට අවශ්‍යමයි. අපි පණ පුදාහරි ගෝඨාභය රාජපක්ෂ මහතුමාගේ ජයග්‍රහණය හැම කෙනා පළගැහැමු. සජිත් ප්‍රේමදාස මහත්තයා මම පැය 24 නොනිදා සේවය කරනවා කියන මගේ හතවසරේ කුඩා දිනේ මට කියන තාත්ත හොඳ නෑ නේ. මම ඇයි? ඉතින් බුදුහාමුදුරුවෝ පැයක් නිදාගත්තනේ. මෙයා පැය 24 අඟ හරි ඔයා ඉන්නේ යාට පුළුවන් නම් ඔයාට කමක් නෑ. නෑ ඉතින් එහෙම වුණාම පිස්සු වැටෙනවලු. මං කිව්වේ ඒක තමයි මේ වෙලා තියෙන්නේ. අපි අවදියෙන් ඉන්න ඕනේ. හැන්දෑවට ජනේලෙන් ඇහිලා බෙනවා. විදුලි ගාගෙන මැරෙනවා. මහපාරේ මැරෙනවා. ඒ වගේ දේවල් තමයි කියන්නේ. ඇයි? මම ඡන්දෙට එනකොට අපේ ආණ්ඩුව භාණ්ඩාගාරේ හොරගම් කළා. ඒ නිසා මට ඡන්දෙ දෙනවද? අහන්න පුළුවන්ද? රණවීරුවන් හිරේ දාලා, බුද්ධයන්ස හිරේ දාලා ආරක්ෂාව බිඳුවට බස්සලා තියෙද්දි අප්‍රේල් 21 වෙනිදා බෝම්බ ප්‍රහාරයකින් 300 ගානක් මිය ගියා. ඒ නිසා ඡන්දෙ දෙන්න කියලා කියන්න පුළුවන්ද? බෑ. මේ එකක්වත් කියන්න බැරි නිසා එතුමා නන්නත්තර වෙලා අසරණ වෙලා නන්දොඩවනවා. ආටක නාටක වේ පට සුංගං බොරු නඩු අටවන බටහිර පන්දං පුරවැසි බාවය පුරවැසියන්ගෙන් දාසය වෙනි දට ඔප්පු කරන්නං. එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරන බවට ඊයේ ප්‍රකාශ කළද ඊට පෙර සිට ඔහු එම පාර්ශවය සමග එක්ව කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා. විජේදාස රාජපක්ෂගේ සහාය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලැබෙනවා. ඒක මහා විශාල දෙයක් හැටියට තමයි හුවා දක්වමින් මාධ්‍යවල ප්‍රකාශයට පත් වුණේ. විජේදාස රාජපක්ෂ හැමදාම වැලෙන් වලට පැනලා ගිය දේශපාලන ටාසන් කෙනෙක්. ඒ දේශපාලන ටාසන් පාත් වුණා එක්සත් ජාතික පක්ෂයට. මේ රටේ අධිකරණ ඇමති ඔරය හැටියට ඔහුපත් වුණා. පහුගිය කාල පරිච්ඡේදයේ පුරා දාන නඩු අහක යනවා. පසුබලේ මන්ත්‍රීවරු හැටියට අපිටත් ප්‍රශ්නයක් තිබුණා. කවුද මේක යටින් ඉන්න දීර්ඝකාරයා? ඊයේ විජේදාස රාජපක්ෂ මෙතෙක් කාලයක් ඒ ගහපු යටි ගේම් ටික සියල්ල එළියට දැම්මා. පාවා දෙන්නේ හැටියට තමයි අපි විජේදාස රාජපක්ෂව දකින්නේ. විජේදාස රාජපක්ෂ මේ පැත්තේ සිට ඒ පැත්තට ගියත්, ඒ පැත්තේ සිට මේ පැත්තට ගියත් ඕක අපිට නම් මහ ලොකු දෙයක් නෙමෙයි. මේ පරණ මගුල් ගෙවල් වල ෆොටෝ ආයේ ආපහු මේකප් දාලා අනමාලිය වන්දලා මේවා කරලා ආයේ ආපහු මගුල් ෆොටෝ අරගෙන තමයි මේ පෙන්වන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න ප්‍රබල ක්‍රියාකාරීන්ට සලකපු හැටි අපි දැක්කා පහුගිය දවස්වල. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමා දයාසිරි ජයසේකර මහත්තයා කිව්වා මට නම් හූ කිව්වොත් එහෙම මගේ ඉන්නේ උන් ටික පොලු ටික අරගෙන යන්නේ රැස්වීම ගහන්න කියලා. ඊය පෙරේදා දැන් රැස්වීමක් තිබුණා කුලිය පිටියේ දයාසිරි ජයසේකර මහත්තයාගේ ආසනයට එහා ආසනේ. කියන්න ලැජ්ජයි මගට ගිහිල්ලා හැරිලා ආපහු ආවා ඒ වේදිකාවට නගින්න බයයි. හොර සැමියෙක් හොර අඹුවකගේ ගෙදරකට යවා වගේ මේ මහා රාත්‍රියේ ජනේලෙන් කොටුපයින්නා වගේ තමයි දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින්ට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ වේදිකාවට නගින්න වෙලා තියෙන්නේ.
හිටපු අමාත්‍යවරයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ සිදු කළ චෝදනා පිළිබඳව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිළිතුරු ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් ඥාප අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින්. විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරපු කරුණු හතට සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා හැටියට පිළිතුරු ලබා දිය යුතු පැහැදිලි ඇහුවා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අගමැතිකම ලබා දෙනවාද? මහා බැංකු මංකොල්ලේ වැරදිකරුවන් නීති ඉදිරියට ගේනවාද? මහා බැංකු වංචාවේදී වාද සටහන් තැබූ ඇමතිවරු නැවත කැබිනට් මණ්ඩලයට හෝ රාජ්‍ය හෝ කැබිනට් නොවන අමාත්‍යාංශවලට ඒ අය බාර දෙනවා. එතුමාට මේකට උත්තර දෙන්න හැකියාවක් නැත්නම් එතුමාට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් එතුමා වෙනුවෙන් ඉදිරිපත් වන කවුරු හරි මේකට උත්තරයක් ලබා දිය යුතු. ප්‍රකාශයක් බලාපොරොත්තු වෙන එක් සජ්ජාතික පක්ෂය තුලින් අපි ඉතාමත්ව පැහැදිලිව කියනවා මේ රටට හානි කරන රටේ ජනතාව බෙදෙන ඒ කිසිම දෙයකට අපේ එකඟතාවයක් අපි ලබා දෙන්නේ නැහැ. අපිට අවශ්‍ය දමිළ ජනතාවට සේවය කිරීම. දමිළ සංවිධානයට අවශ්‍ය වෙලා තියෙන්නේ මේක විකුණලා ඡන්ද ලබා ගැනීම. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නාරච්චි මහත්මිය අදහස් පළ කළා. මේ පමණ කාලය මේ රටේ පොහොර සහනාධාරය කපන්න කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ අත් දෙකම උස්සපු සජිත් ප්‍රේමදාස දැන් ඇවිල්ලා කියනවා පොහොර සහනාධාරය සියලු භෝගවලට ලබා දෙනවා. වී ගොවියට යන එන මන් නැති කරපු සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු පනතක් ගෙනල්ලා වීවල මිල සහතික මිලක් විදියට රුපියල් 50කට දෙනවා කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා මේ ජනාධිපති ව්‍යාපාරය පුරාම ඇනගනිමින් සිට ලිස්ට් එකේ තවත් කාරණයක් තමයි මේ කියන්නේ. අපේ ගම්වල මිනිස්සු කියන්නේ ඉතින් ඔය කියන දේවල් එතුමාට මේ අවුරුදු පහේ කරන්න තිබුණානේ. ඉතින් ඔය කියන දේවල් එතුමා කරේ නැති ඉන්නනේ ගෝඨාභය මාත්‍යයක් කරනවා කියලා කියන්නේ. ඇයි අපි මෙහෙම රවට්ටන්නේ? නිකම් තිරේ පෙම්වතාව. මම දැකලා තියෙනවා තිරේ පෙම්වතා රෝස මලක් අරගෙන ගිහිල්ලා අර පෙම්වතිය ගාව කී දන ගහලා කියනවා මම ඔබේ දෙපා මුලට පැමිණියා. මාගේ ප්‍රාණය ඔබගේ ප්‍රාණය. මා හුස්ම ගන්නේ ඔබ නිසා. එවැනි තත්ත්වයකට සජිත් ප්‍රේමදාස මාත්‍ය පත් වෙලා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මැතිවරණ කොමිෂන් සභාව සහ පොලිසිය අද සිව්වන දිනටත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ විශේෂ පරීක්ෂාවක් සිදු කරනු ලැබුවා. නිවාස සංවර්ධන අධිකාරියේ වාහන අවභාවිත කරමින් මැතිවරණ ක්‍රියාවලියට යොදා ගන්නා බවටයි මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි ලැබී ඇත්තේ. පළමුවරට මැතිවරණ කොමිෂන් සභාවේ සහ පොලිසිය නිලධාරීන් පසුගිය 16 වෙනිදා පෙරවරුවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දෙවන මහලේ පිහිටි මානව සම්පත් සංවර්ධන අංශ විශේෂ පරීක්ෂාවට ලක් කළා. ඒ විශ්වභාර අමාත්‍ය ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත සේවකින් පිරිසක් ස්ථිර කිරීමට සූදානම් වන බවට ලද පැමිණිල්ලකට දාලව විමර්ශන කිරීම සඳහායි. ඊට පසුදින මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් එම මානව සම්පත් සංවර්ධන අංශය නැවතත් පරීක්ෂා කළ අතර එහිදී පත්වීම් 2800ක් ලබා දීමට සූදානම් කර තිබූ බව පරීක්ෂණ නිලධාරීන්ට අනාවරණය වී තිබුණා. මෙතර ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියට අයත් වාහන අවභාවිතයක් සිදු වන බවට ලද පැමිණිල්ලක් අනුව මැතිවරණ කොමිෂන් සභාව අද යළිත් එම අධිකාරියේ විශේෂ පරීක්ෂාවක් සිදු කළා. එදී සහාධිපත්‍ය අධිකාරියට අයත් වාහනවල ධාවන වාර්තා පරීක්ෂා කර තිබෙනවා. අද දින නිවාඩු දිනයක් වන බැවින් අධිකාරිය ඇතැම් අංශ වසා දමා තිබුණත් පරීක්ෂණ නිලධාරීන් සිදු කළ විමර්ශනයේදී රථ තුනක් මැතිවරණ කටයුතු සඳහා යොදාගෙන තිබවට තොරතුරු හෙළි වී තිබෙනවා. WPPH 75/98 WPPH 75/99 යන ඩබල් කැපරත දෙක සහ 253 ඉරක් 53.5 ක්‍රූ කැපරතය මැතිවරණ ව්‍යාපාර වැඩකටයුතුවලට භාවිත කර තිබවටයි අනාවරණ වී ඇත්තේ. අධිකාරිය ඇතැම් අංශ වසා දමා තිබූ හේයින් එළඹෙන සෞදා දිනයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පරීක්ෂා කිරීම සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. මෙතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ඒකකයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද පෙරටුවේ මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ රාජ්‍ය මාධ්‍ය අවභාවිතයක් සිදුවන බවට චෝදනා කරමින් පැමිණිල්ල බහර දීමෙන් අනතුරුව ඔවුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා.
රාජ්‍ය මාධ්‍ය ජාතික රූපවාහිනිය ස්වාධීන රූපවාහිනිය ලේකම් ආයතනය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඉතාම නිර්ලජ්ජිත ආකාරයට මැතිවරණ කොමිෂන් විසින් නිකුත් කරන ලැබූ උපමාන මායිම් කරගන්නේ නැතුව සිදු කරන ලබන පක්ෂග්‍රාහී මාධ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව සාක්ෂි සහිතව අපි ඒ සිළු දේවල් බාර දුන්නා. එක්සත් ජාතිපක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අමාත්‍යංශ ප්‍රමුඛ අමාත්‍යංශ කිහිපයක් විසින් ඉතාම බරපතල විදියට රාජ්‍ය මුදල් අවභාවිතා කරනවා. මැතිවරණ වෙනුවෙන් රාජ්‍ය සම්පත් පාවිච්චි කරනවා. පිළිකුල් සහගත ආකාරයට හැසිරෙන නිසා ඒ අමාත්‍යංශ නිලධාරීන් හරහා හෝ ඒ කටයුතු පාලනය කරන්නේ කියලා අපි මෙතන කොමිෂමෙන් ඉල්ලීමක් කරනු ලැබුවා. සියලු රතු පොත් වගේම කළු පොත් මේ නිලධාරීන් පිළිබඳව ඒ තත්ත්වයන් සියල්ල එකතු කරලා තියෙනවා. මේක අවවාදයක් විදිහට තේරුම් ගන්න පුළුවන්. අනතුරු ඇඟවීමක් විදිහට තේරුම් ගත්තත් අපිට ඒක ගැටලුවක් නෙමෙයි. අපි කරන්නේ ඉල්ලීමක්. එනිසා කරුණාකරලා රාජ්‍ය සංස්ථාවල අමාත්‍යංශවල දෙපාර්තමේන්තුවල ප්‍රධාන විදිහට කටයුතු කරන සීලම රාජ්‍ය සේවා නිලධාරීන්ගෙන් අපි ඉල්ලීමක් කරන්නේ කරුණාකරලා මහත්වරුනේ යුක්තිසහගත ආණ්ඩුවක් යටතේ අසාධාරණ රාජ්‍ය නිලධාරීන් කියලා කියන මුද්‍රාව තමන්ගේ හිස මත අලව ගන්න නැතුව මැතිවරණ නීති උල්ලංඝනය කරලා වැරදිකරුවන් විදියට ඉතිහාසයට එකතු වෙන්නේ නැතුව ඔබ ඔබේ රාජකාරිය හරියට ඉෂ්ට කරන්නේ අපි අපේක්ෂා කරනවා. මැතිවරණ කොමිසමේ සභාපතිතුමාත් කොමිසමත් මේ සම්බන්ධයෙන් තම සාධාරණව හැකියක්වනි පියවර අරගෙන මේ රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානී අදාළ අමාත්‍යංශ ලේකම්වරුන් ගෙන්වලා එයාට අවශ්‍ය උපදෙස් දීලා කටයුතු කරන්නයි කියලා. එහෙම නැත්නම් කොමිසමට අමතරව අපට සිදු වෙනවා මේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට අමාත්‍යංශ ලේකම්වරුන්ට එරෙහිව නීතිමය ප්‍රතිපාදන යටතේ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගය ගන්න. මෙතර අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙලෙස අදහස් පළ කළා. අපි මාධ්‍ය ආයතන සියල්ලංගෙම ඉල්ලා සිටින විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතනවල ඔවුන් අපක්ෂපාතී වෙලා විතරක් මදි. අපක්ෂපාතීත්වය ප්‍රදර්ශනය වෙන්න ඕනේ. ඒක හේතු යන්න ඕනේ මහජනයාට. එහෙම නොවන අවස්ථාවලදී රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඒවා සාධාරණව භාවිතා කිරීමට පෞද්ගලික මාධ්‍යත් බැඳී සිටිනවා.